හරි එහෙනම් සුබ දවසක් සියලු දෙනාටම අද 2021 මැයි දෙවනිදා ඊයේ තමයි ලෝක කම්කරු දින යෙදුනේ අද මැයි දෙවනිදා අපි ආයෙත් හම්බ වෙනවා විශේෂ දෙයක් ගැන කතා කරන්න පහුගිය දවස් කීපෙදී ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ප්‍රකාශ කළා ශ්‍රී ලංකාවට රසායනික පොහොර ගෙන්නන එක නවත්වනවා කියලා. අපිට හිතෙනවා රසායනික පොහොර සමග කෘෂි රසායනික වල්නාශක දිලීරනාශක ආදියත් ගෙන්නන එක නවත්වනවා වෙන්න ඇති. තාම ඒ ගැන මට හරි පැහැදිලි අදහසක් නැහැ. අපි මේ කෘෂි රසායනික භාවිතය පිළිබඳව කතා කරන්නට ආවා කීර්ති සමග. කීර්ති ගොවියෙක්, ඔව් හේන් ගොවියෙක්. යලකන්නට මහකන්නට එළවලු වර්ග ඊට පස්සේ ධාන්‍ය වර්ග වගා කරන්නේ. එතකොට ඔහු කංශක් වගා කරලා තියෙන දක්ෂ ගොවියෙක්. දැන් ඔහු කංශ වගා කරන්නේ නැහැ මේ රටේ තියෙන තත්ත්වය අනුව. එතකොට ඔහුට තියෙනවා හොඳ අත්දැකීම් සමුදායක් කෘෂි රසායනික භාවිතය පිළිබඳව. අපි මම 1984-85 විශ්වවිද්‍යාලයට ඇතුළු වෙලා 1990 කාලෙ වෙනකොට මම 4 වෙනි වසරේ ශිෂ්‍යෙක් වෙලා හිටියා. ඒ කාලෙදී අපිට විශේෂයෙන්ම උගන්වපු විෂයක් තමයි එන්ටමොලොජි. එන්ටමොලොජි කියලා කියන්නේ කෘමීන් පිළිබඳව විද්‍යාව. මේ විද්‍යාවේදී අපි කෘමීන්ගේ චර්යාවන් පිළිබඳව, කෘමීන්ගේ ජීවන චක්‍ර පිළිබඳව, කෘමීන්ගේ ටැක්සොනොමි පිළිබඳව සහ ආර්ථික භෝග සඳහා හානිකරන කෘමීන් පිළිබඳවත් බොහෝ තොරතුරු ඉගෙන ගත්තා. එතකොට ඒ ඉගෙන ගත්ත තොරතුරු මට තාම මතකයි. කෘෂි රසායනික ද්‍රව්‍ය සම්බන්ධව, වල්නාශක සම්බන්ධව, දිලීරනාශක සම්බන්ධව ආදී නිෂ්පාදනය කරන රසායනික ද්‍රව්‍ය පිළිබඳව අපි හොඳට ඉගෙනගෙන තියෙනවා අපේ තරුණ කාලෙදී. ඉතින් කීර්තිලා වගේ අය ඒ වගේ රසායනික ද්‍රව්‍ය භාවිතා කරනවා. මගේ ජීවිත කාලය තුළදී මම කවදාවත් කෘෂි රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා නැහැ. ඒ භාවිතා කර හැබැයි කෘෂි රසායනික ද්‍රව්‍ය ගැන ඉගෙනගෙන තියෙනවා. ඒ වගේ හානි ගැන දැනගෙන තියෙනවා. ඒ වගේ කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල් පිළිබඳව දැනගෙන තියෙනවා. හැබැයි අපි කවදාවත් ඒ කෘෂි රසායනික බෝතලයක් අතින් අල්ලලා කියවන්න අපිට හම්බ වෙලා නැහැ. මොකද අපිව භාවිතා කරන්නේ නැහැ. හැබැයි මේ වගේ පුද්ගලයෝ එයාලගේ ගොවිතැනට ආරම්භ කරපු දවසේ ඉඳලා විවිධ රසායනික ද්‍රව්‍ය සමග ජීවත් වන්නේ. ඉතින් කීර්ති වාට ලොකු අත්දැකීම් සමුදායක් තියෙනවා. ඔයා හරියටම විශේෂඥයෙක් වගේ කෘෂි රසායනික සම්බන්ධව හරි. ඒක ඔයාලා තමයි ප්‍රායෝගිකව මේවා භාවිතා කරන මිනිස්සු. හරි. ඉතින් මේ දවස්වල මොනවද ඔයාගේ වගාවේ තියෙන්නේ? දැන් තියෙන්නේ මෑකරළු වම්බුතු කියන්නේ. මෑකරළු වලට මොනවද ගහන්න බෙහෙත්? මෑකරළු වලට දැනට අපි ගහන්නේ පණුවට ගහන්න මෙන්නේ රිමෝන් කියන එක තමයි ගහන්නේ. මේ රිමෝන් කියන විශේෂ රසායනික ද්‍රව්‍යයක් තමයි මෑකරල වලට ගහන්නේ. මේක මොන අවස්ථාවෙද ගහන්නේ? මේක දැන් කරල් වල පණුව විදිහට තමයි ගහන්නේ. හරි. ඊට පස්සේ කරල් වල කරල් දැන් මෝරණ කාලේ. ඔව්. එතකොට මේ ගහපු රසායනික ද්‍රව්‍යයෙන් පස්සේ තාමක් හරි ගහන්න තියෙනවද? ගහනවා. ඒ මොකද්ද? ඊට පස්සේ ගහනවා මේකට ගහනවා ටැටි කිල වර්ගය. මොකද්ද? කියන්නේ මේකේ සියලුම සතුන්ට තියෙන මේකේ. ආහා. මේකේ ඊට පස්සේ ලෑටි කියලා තමයි ඒකෙන් තමයි ගොඩක් හානි වෙන්නේ ගහන්නේ. මෑවලට. ලෑටි. ඔව්. ලෑටි කියන්නේ සතෙක්. ලෑටි කියන්නේ ඒක මේ පොඩි පොඩි සත්තු ගොඩාක් ඉන්න එක ගුලියට ඉන්නේ ඒක. ආහා. ඒක දන්න ගොවිය දන්න සාමාන්‍යයෙන්. ආහා. ලෑටි කියන්නේ ඔව්. ආහේ. ආ ඒකට ලෑටි කියන සත්තුන් මරන්න තමයි මේ මේකද මේ යනවා මේ ඒ හරි. එතකොට මේකත් අනිත් සතුන්ටත් තියෙන ඔක්කොම. ඔව් මේක මාෂල් 20SC. ඔව්. හරි. මේවා හැමතරම මේක ගහලා තියෙනවා හානිදායකයි. පොයිසන් හානිදායකයි පොයිසන් කියලා. රාමුණත් ඊට පස්සේ දැන් ලෑටියන්ට ගැහුවට පස්සේ ආයෙ මොනවද ගහන්න තියෙන්නේ? ආපහු දැන් සුදු මැස්සු වගේ උදින් මෙන්න මේ BPNC එක තමයි ගහන්නේ. ආ හැමද මේ ඇවිල්ලා මෑකරල් වල සුදු මැස්සන්න ගහන රසායනික ද්‍රව්‍ය. හරි. හරි ඊට පස්සේ දැන් කඩන්න කිට්ටු වෙනකොටත් මොනව හරි ගහනවද? ඔද සාමාන්‍ය සතියේට සැරයක් මේ රිමෝන් එක නම් ගහන්න ඕන. ආ ඒකන සතියේට සැරයක් රිමෝන් එක ගහන්න ඕව. ඔව් ඔව්. අනිවාර්යෙන් ගහන්න ඕනේ මේ නැත්තම් පණු විදිම. හරි. එතකොට ඒ කරල්ලාවට කරල්ලේ එන්න පටන් ගත්තට පස්සේ අස්වැන්න ගන්නකම් මේ බෙහෙත් වර්ග තුන විතරද ගහන්නේ? ඔව්.
අප මේ දිලීර වගේ ගහන පොඩ්ඩක් ඉතින් දිලීර වලට මොනවද ගහන්නේ දිලීර අපි වැස්සක් වැඩිනොත් මෙන්නේ ඇන්ටකෝල් කියන එක තමයි ගහන්නේ හරි වැස්ස මේ තියෙන්නේ මෑකරල් වල මෙන්න ඩොට් එක එනවාට මේ ඔව් මෑකරල් වල දිලීර තත්වයක් සඳහා භාවිතා කරන ඇන්ටකෝල් නැමැති කෘෂි රසායනය හරි මේක හදිසි විෂ බීමකදී ජාතික විෂ තොරතුරු මධ්‍යස්ථානය අමතන්න කියලා තියෙනවා. ඒ කියන්නේ මේක විෂ ද්‍රව්‍යයක්. මේවා ඔක්කොම රසායනික ද්‍රව්‍ය වලින් සින්තටික් කියලා නිෂ්පාදනය කරන ලද වස විෂ අපි මේ කාලෙදී කියන වචන වල හැටියට. හරි. එතකොට මේ තමයි දිලීර වලට ගහන එක. ඊට පස්සේ තා මොනවද ගහන්නේ? දැන් කරල් එන්න කලිනුත් ගහනවද මොනවා හරි? කරල් එන්න ගන්නේ කලින් අපි ගහන්නේ මේ මේක තමයි මාසෙ දෙස්ස තමයි ගොඩක් පාවිච්චි කරන්නේ. හරි මල් 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 කාලෙදි මල් කාලෙදි මල් කාලේට මල් හට ගන්න වෙන පොහොර තෙල් ගහනවා. ඒ මොකද්ද ගහන්නේ? මෙතන තියෙනවා මේ පොහොර තෙල් එක. ඔව් තියෙනවා. පගදාර මන්නේ. ආ මේ තියෙන්නේ මෑකරල් මේක මෑකරල් වලට විතරද ගහන්නේ? නෑ නෑ කොටුම් ගහනවා. හරි මේක ඇවිල්ලා දාලා ගහනවා මේක. ඔව් මේක ඇවිල්ලා මල් මල් පෝදින කාලෙදි මල් වල ප්‍රමාණය වැඩි කරගන්න සහ අස්වැන්න වැඩි කරගන්න ගහන විශේෂ රසායනික ද්‍රව්‍යයක්. හරි. මේවා තමයි මේවා රසායනික පොහොර. දැන් ඔය ජනාධිපතිතුමා කිව්වෙත් මෙන්න මේ වගේ රසායනික පොහොර ගෙන්වීම නවත්වන්න ඕනේ කියලා. හරි. හරි. ඊට පස්සේ මීට කලින් මොනවද ගහන්නේ? මේ මල් එන්න කලින් මොන හරි ගහනවද? ගහන ගහන අපි තාමන්නේ මේ පොඩි පොඩි සත්තු මේ වෙන මේ බීෆිසෙන්ස් එක ගහනවා. හරි. මේ සත්තුන්ට මේ ආයෙ තියෙන මෙතන මේ මයිටි කියලා මේ ගොතනක් ඒත් බීපීඑන්. ආහා. අනේ තියෙන. ඔව් මේ මොකද්ද? ඔව් මයිටි කියලා ඔකට කියන්නේ. ආ හැමද. ඔවත් ගහනවා අපි මේ ඇබි මෙක්ටින් 18 මොකද්දක් තියෙන මේකේ. හරි. මේ ඇවිල්ලා මොනේ මේක මොනට ගහන්නේ? ඔක ගන්න ඔකත් මේ මයිටියට ගහන්නේ ඕක. ආ මයිටා මයිටා වන් කියලා ක්‍රොමි සත්තු జాතියක් ඉන්නවා. ඒ ක්‍රොමි සත්තු ආපුවම උන්ගෙන් වගාව බේර ගන්න තමයි මෙන්න මේ රසායනික ගහන්නේ. එතකොට දැන් මෑකරල් එක කන්නක් මෑකරල් වගා කරනකොට හරි. දැන් මෙතනම තියෙනවා 1 2 3 4 5 6ක්. හරි. රසායනික වර්ග 6ක් පාවිච්චි කරනවා. මෑකරල් වගාව බේර ගන්න. තවත් මීටත් අමතරව මොන හරි තියෙනවද? පොහොර දානවද බිමට? පොහොර දානවා. ඒ මොනවද? ඒ දාන්නේ නිල් කැට පොහොර දාන්නේ. ආ හෙම. ආ රයිට් රයිට් හරි. නිල් කැට පොහොර දාන්නේ. නිල් කැට නිල් කැට යාර මේ යාර මිලා වගේ ඒ වගේ. ආ හෙම දාන්නේ. එතකොට දැන් පහුගිය කාලවල මතකයේ හැටියට හැම පාරකම මෑකරල් ලොගා කරනකොට මේ රසායනික ද්‍රව්‍ය ටිකමද ගැහුවේ? ඔව්. අවුරුදු කීයක් තිස්සේ? අපි කඩපු ගස් නැල ගැහුවේ ඒවා තමයි ඉතින්. ආ හෙම. ඔව්. ආ ආ. හරි. හොඳයි ඊට පස්සේ අපි යන් දැන් මේ බටු වගාව ගැන පොඩ්ඩක් කතා කරමු. හරි. මොකද මේ දවස්වල ආයේ බටු වගාවකුත් තියෙනවා. ඉතින් කොහොමද බටු වගාවට කොයිතරම් රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් පාවිච්චි කරනවද? බටු වලට අපි සාමාන්‍යයෙන් පොහොරතලක් එක්ක ඉස්සෙල්ලා පැල හිටවල ගන්න මේ මාසල් 20 තමයි. ආ එහෙමද. පැල හිටවල ඔව්. පොහොරත් එක්කලා තියෙන මාෂල් 20 ගන්නවා. ඔව් පොහොරතලකුත් එක්ක. ඔව්. ඔකට තියෙන ගස් හැදෙන ගන්න පොහොරතල තියෙනවා. ඒ පොහොරතලක් එක්ක මේ තමයි ගහන්නේ. මෙන්න මේ තියෙන එකන ගස් හැදෙන ගන්න. මේක ඇවිල්ලා ගස් හැදෙන්න ගහන ගස් වල ඉක්මනින් වර්ධනය සඳහා ඕර්ගනික් ලික්විඩ් ප්ලාන්ට් ෆුඩ් කියලා ගහලා තියෙනවා මේකේ. මේකේ තියෙනවා ක්‍රොප් මාස්ටර් කියලාත් ගහලා. මේක ඇවිල්ලා පොහොරක් ඔක මේක විස්තරක් ගොඩක් දාලා තියෙනවා. කොහොමත් මෙන්න මේවත් රසායනික පොහොර ගණයට තමයි ඇතුළු වෙන්නේ. හරි. ඊට පස්සේ බටු වගාවේ ඊට පස්සේ මොනවද ගහන්නේ? ඊට පස්සේ කොලකන පණුවා අවුටින් ඒ තමයි රිමෝන් එක තමයි පාවිච්චි කරන්නේ. රයිට්. කොලකන පණුවා ආවොත් කොලකන පණුවා කියන්නේ සලබයේගේ ලාභාල අවධියක් නේද? මේ ඔය පණුවට තමයි කොලකන පණුවට තමයි ඔබ ගහන්නේ. ආ කොලකන පණුවට නේද? ඔව් කොලකන සාමාන්‍යයෙන් ඒ උට තමයි ගහන්නේ. ගෙඩි විදින කාට සාමාන්‍යයෙන් මදි යෝග. ආ ගෙඩි විදින කාට මොකද්ද ගහන්නේ? ගෙඩි විදින ගහන තියෙන මෙන්න මේ මේ තියෙන වෝටගෝ කියලා. ආ එහෙමයි. වර්ටකෝ 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 කියලා බෙහෙතක් තියෙනවා. හරි. මේවත් රසායනික කෘමිනාශක. හරි. මම රේඩියම් එකයි ඔක එකට දාලා ගහනවා පණුව වැඩි මොනෝදී. ඒ පැකට් දෙකම දානවා මේ ටැංකිය එකට. ආ එහෙමද? ඔව්. හරි. ඊට පස්සේ මේ ඇවිල්ලා පණුව වැඩි වුණොත් ගෙඩි වල පණුව වැඩි වුණා. ඔව් ඔව් ඔව්. හරි. ඊට පස්සේ
ඊට පස්සේ ආයෙ ගහන්නේ මෙන්න මේ මේ ගහනවා මේ කෝර්ජන් හරි කෝර්ජන් එක ගහන්නේ අර කැල්කෝන් කියලා දෙලක් තියෙනවා ඒකයි තව මේ පළදාට දාන කෝර්තලකුයි තුන දාලා හො කරලා ඔව් ඔය දෙක මෙන්න මේ කැල්කෝන් වලට ලේබලෙ මැකිල හැබැයි ආ හැබැයි ඔව් හරි මේ කැල්කෝන් කියන එක මේකයි අනිත් මොකක්ද දාන පොහොර එක පොහොර එක मेहम तमी अभी कन एलवल सार्थक एलवल पुष्टिमद्गति रखगा मेन मेवागे रसायनिक द्रव्य भावित मेम कद आम एक ब्लूम फाव की मे अर कृषि रसायन एक्कर स्प्रे करण रासायनिक द्रव्य मेवतमी रासायनिक द्रव्य की मे रासायनिक द्रव्य वाले आरक्षावें तमि आरक्षावें सह पीहिटें तमि अभी गोवि महत्वरुंड दें मे गोवि तैंग करण सिद्धवेल बटूरट ईलांग भेद मुखद तेल अंतिम तेल गहलाइन मे कृषि रसायनिक गेहूवा इफेक्टिव वेडकर मे अला अश्वे बागक मे विसीकर बागक विसीकर अनीगे विसीकर मूल सीटम बट गेडिये एंड पट आवश कोई तरह कृषि रसायनिक गेहूवा मे कृषि रसायन ओरत्ना मे मैस मैस हर विकृति बिहेवलती कोई तरह रस देवा गेहूवत मे मे अलगे अलुत् प्रभेद फलिबोधक हे अलुत् प्रभेद विनाशक हकी हर यदकोट दी बट सह मेकर यदकोट कृमि कृषि रसायनिक अवश्य विन प्रधान भोगवर्ग मनोदर बटू वगा रुपया किएक रासायनिक द्रव्य घलती है मित्र तीनों सामान लगते हमारे कितने के तेल तीनों मैं ओक्को में मैं ओक्को मे पार घापू हाँ मे पार घापू हमें मैं बटुआ घाट माथा तरट घापू हमें माथा सीख ली डेंटर पाना सुंदा कड़ेट दे तीनों तेल कड़ेट था हाँ है मेरे आप वास कड़ेट ओ सुंदा इधर मैं बिलक तीनों का कड़ेट बारंड मे सीएलू देवाल ठीक मे सीएल देवाल टीके समय मे आगे बटुआ पवत्वागे मे आठ मे रसायनिक द्रव्य टीके तिब्बे ने मे तीन बटु प्रभेदे वगाकर प्रभेदे हाईब्रिड हाईब्रिड अब एक नाम लेन लेने लेन मैंने मुरीटा तेल लोटे बील मेरी दस अटती दहा तीर की ना तीर हाँ यदकोट मे वे मे तेल गहन मेसिन तम तेल एला गहने मास्क हेम दागे तेल गहन पास दावदमी मे रासायनिक द्रव्य विनरकल निष्पादने अतिंगिहिल मे अवधि गहन लेने पाविचिकरण मेवा
අහසෙන් ගිහිල්ලා එහෙම නැත්තම් මැෂින් වලින්ම තෙල් ලිහගෙන යන්නේ. ඔව්. හරි. එතකොට මේ මිනිස්සයා තෙල් ලිහින්නේ නැහැ ලොකු රටවල. හරි. එතකොට ඒ රටවල තෙල් ලිහින්න යන එක්කෙනා එක මිනිස්සෙක් එයා යන්නේ ලොරියක් නැගලා. හරි. ඒකෙන් තමයි බෙහෙත් ගහගෙන යන්නේ. හරි. එතකොට එයාගේ පර්සනල් ආරක්ෂාව හොඳටම තියෙනවා. හරි. දැන් අපේ තියෙන්නේ කුඩා වතු. හරි. මේ කුඩා වතු වල හැම ගොවියෙක්ම මේ මේ රසායනික ද්‍රව්‍ය වලට නිරතුරුවම කායිකවයි හරි ඊට පස්සේ මේ හමහරහයි හුස්ම ගැනීම හරහයි කෑම හරහයි අතපත ගෑමිනුයි මෙයාලා මේ රසායනික ද්‍රව්‍ය වලට යොමු වෙනවා. එතකොට මේ තරම් ලොකු රසායනික ද්‍රව්‍ය ප්‍රමාණයක් සමග තමයි අපි ඔය බතු ගෙඩිය මෝජු දාලා කන්නේ.